උදේ 7:30ට හපුතලේ බස් ස්ටෑන්ඩ් එකකින් පිටත් වෙලා ලස්සන වතුරායක් මැද්දේ ඉහලට ඇදෙන්නේ සර් තෝමස් ජේම්ස් ලිප්ටන්ගේ ලිප්ටන් සීට් එක බලන්න යන්නයි. ලිප්ටන් සීට් යනකොට ගමේ තැන්න බස් එකේ ලිප්ටන් සීට් බස් එකේ දෙකේම යන්න පුළුවන්කම තිබ්බත් ලිප්ටන් සීට් බස් එකේ යනකොට පයින් යන්න තියෙන දුර අඩුම නිසා අපිට ඒ බස් එකේම ලිප්ටන් සීට් වල යන්න පිටත් වුණා. උදේ 10 විතර වෙද්දි නීතම අඩුයි කියලා කිව්වත් අපි යන දවසේ ඒ කියන්නේ උදේ 8:00 විතර වෙද්දි නීතම ගොඩක් තිබ්බා. කන්ද මුතුනට යනකොට පරිසරයේ වෙනස් වීම හරිම ලස්සනයි. මේ වෙනස ඇස් දෙකෙන්ම බලලා ලයිව් විඳින්න ඇත්තටම අපි හරි වාසනාවන්තයි කියලා හිතුනේ මේ වෙලාවේ තමයි මට. මේ පාරේ පුංචි ඉස්කෝල දෙකකුත් තිබ්බා. ඒකට ගොඩක් ගුරුවරු ආවේ නගරේ ඉඳලා. අපි දැන් බහින තැනට ඇවිත් ඉන්නේ. ලිප්ටන් සීට් අන්තිම නැවතුම්පලෙන් අපි බැහැගත්තේ ඊළඟට අපිට ආයේ හපුතලේට යන්න තියෙන බස් එකේ වෙලාවත් දැනගන්නම තමයි. උදේ 8:30 වගේ වෙනකොට අපි බස් එකෙන් බැහැලා උඩට යනකොට තේබලු නෙලන අය, එතකොට ඒ පාරවල් වල වැඩ කරන අය, ඒ හැමෝම තමන්ගේ දිනදා වැඩ පටන්ගෙනයි තිබ්බේ. මේ හනුමාන් දෙවියන්ගේ පිළිරුව මෙහි දැක්ක අපි සුවිශේෂී දෙයක්. අපිට දැනගන්න ලැබුණ විදියට ආරක්ෂාව සම්බන්ධව හනුමාන් දෙවියන් ප්‍රසිද්ධ නිසා මේගොල්ලෝ වැඩ පටන් ගන්න කලින් හනුමාන් දෙවියන්ට යැදීමක් කරලා තමයි වැඩ පටන් ගන්නවා කියලා අපිට දැනගන්න ලැබුණේ. මේ පාරේ වාහනවලට යන්න පුළුවන් වුණත් මම නම් හිතන්නේ ඇත්තටම පයින් යන එක තමයි හොඳම. මොකද මේ වටේ තියෙන හරිම ලස්සන පරිසරය විඳගනිමින් ඉස්සරහට යන්න පුළුවන් ඇත්තටම වාහනයක නැතුව පයින් යනවා. ගමේ තැන්න බස් එක නෙවෙයි ආවේ, ලිප්ටන් සීට් වලින් බස් එකක් තියෙනවා. අන්න ඒක ඇවිල්ලා අපි බැහැලා දැන් මේ උඩට පයින් යන ගම.
කිලෝමීටර් එකක් එකහම ආරක් වගේ තියෙනවා කිව්වා. අපි දැන් උඩට යනකම තම ඇති. ඔන්න ඉතින් විනාඩි 40කට විතර පස්සේ අපි උඩට ආවා. අපි උඩට එනකොටත් නීතම හොඳටම වැඩි වෙලා තිබුණ නිසා පළාත් පහනම් බලාගන්න ඕනේ නැහැ අපිට. ඒ වුණාට ලස්සන ෆොටෝ ටිකක් ගන්න නම් අපි අමතක කළේ නැහැ. හැමතැනම ඇවිදලා විදහසේ ඉඳලා අපි ලස්සන ෆොටෝ ටිකක් ගත්තා. මේ වගේ තව වීඩියෝස් බලන්න අපිව subscribe කරලා ඊළඟම තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. Thanks for watching.